සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිලෝන් ජොබ්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අදත් වෙනද වගේම මම ඔයාට ගෙනත් තියෙනවා රාජ්‍යංශයේ රැකියා අවස්ථාවන් දෙකක් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මතක් කරනවා ඔයා දැනටමත් channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ රාජ්‍ය රැකියා, පෞද්ගලික රැකියා, ඒ වගේම විදේශ රැකියා අවස්ථා ආපු ගමන් ඒ වගේ විස්තර ඔයාගේ ෆෝන් එකට ගෙන ගන්න අවශ්‍ය නම් දැන්ම එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම තියාගන්න. අපි දැන් බලමු මොනවද මේ රැකියා අවස්ථා කියලා. ඉතින් යාළුවනේ මේ රැකියා අවස්ථාවන් තියෙන්නේ ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ. ඉතින් ඒගොල්ලෝ මේ රැකියා අවස්ථාවන් දෙකම ගන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ. ඉතින් මේ රැකියා අවස්ථාවන් දෙක තමයි කළමනාකාර සහකාර සහ කාර්යාල සහායක. ඉතින් අපි මුලින්ම බලමු කළමනාකාර සහකාර රැකියා අවස්ථාවට ඔයාට තියෙන්න පුළුවන් සුදුසුකම් මොනවද කියලා. ඉතින් මෙහිදී ඒගොල්ලෝ සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ අපස සාමාන්‍ය පෙළ ඔයා එක්වරකදී විෂයන් 6ක් හෝ 6කට වැඩි සංඛ්‍යාවක් සමත් වෙලා තියෙන්න ඕන. ඒත් එක්කම මම පහලින් සඳහන් කරන විෂයන් වලට ඔයාට C සාමාර්ථයක් හෝ ඊට වැඩි සාමාර්ථයක් තියෙන්නට ඕන. ඉතින් මේ විෂයන් තමයි ඔයා සිංහල භාෂාවෙන් හැදෑරුවා නම් සිංහල භාෂාවට, දෙමළ භාෂාවෙන් නම් දෙමළ භාෂාවට, ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරුවා නම් ඉංග්‍රීසි භාෂාවට ඔයාට C සාමාර්ථයක් හෝ ඊට වැඩි සාමාර්ථයක් තියෙන්න ඕන. ඊට අමතරව ගණිතයේ විෂයට ඔයා C සාමාර්ථයකට හෝ ඊට වැඩි සාමාර්ථයකට තියෙන්න ඕන. ඊට අමතරව ඔයා අපොස උසස් පෙළ විභාගයේදී ඔයා හදාරපු විෂය ධාරාවෙන් හර විෂයන් තුනම, ඒ කියන්නේ ඔයා හදාරපු විෂය ධාරාවේ කෝ සබ්ජෙක්ට්ස් තුනම සමත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ S සාමාර්ථයක් හෝ ඊට වැඩි සාමාර්ථයක් තියෙන්නට ඕන. ඉතින් මේ රැකියා අවස්ථාවේ වයස් සීමාවක් නම් දක්වලා නැහැ. එතකොට ඊළඟ වේකන්සි එක තමයි කාර්යාල සහායක. ඉතින් මෙහිදී ඔයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියාද කියන එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ සමත් අසමත් භාවයේ අදාළත් නැහැ. ඔයා සාමාන්‍ය පෙළ විභාගයට ඉඳගෙන දියෙන්න ඕන. ඉතින් මේ රැකියා අවස්ථාවටත් ඔයාගේ වයස බලපාන්නේ නැහැ. එතකොට මේකට ඒගොල්ලෝ ගන්නේ වසරක කොන්ත්‍රාත් පදනම යටතේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා විසින්ම සාදාගත් අයදුම් පත්‍රයක් යොමු කරන්න. ඔයාට අවශ්‍ය අයදුම් පත්‍රය අපේ ෆෝමැට් එකක් තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන ඒක යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා විසින් සකසගත් එකක් තියෙනවා නම් ඒක යවන්නත් පුළුවන්. ඒගොල්ලෝ විශේෂ ව්‍යුහයක් මෙහි දක්වලා නැහැ. එතකොට ඔයා අයදුම් පත්‍රය යවන්න ඕන ලිපිණය තමයි අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, නොම්බර 99-1, ජාවත්ත පාර, කොළඹ 5. එතකොට ඔයාට ස්ක්‍රීන් එකේ දකින්නට ලැබෙනවා මෙහි ඇඩ්‍රස් එක. ඒත් එක්කම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් අපි දක්වලා තියන්න. එතකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙහි දක්වලා තියෙන විදිහට ඔයාගේ සම්පූර්ණ අයදුම් පත්‍රය, ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් අත්දැකීම්, ඒ කියන්නේ එක්ස්පීරියන්ස් සුදුසුකම් සහතික පත්‍රවල පිටපත සහිතව ඔයා යොමු කරන්න ඕන මම ඉහත කියපු ලිපිණයට. ඉතින් මෙන්න මේ දේවල් ඔයා යවන්න ඕන සැප්තැම්බර් මාස 9 වෙනිදාට කලින්. සමහර විට මේ දිනය ඉදිරියට වෙනස් වෙන්නට පුළුවන්. එහෙම වෙනස් වීමක් වුණොත් අපි channel එක හරහා ඔයාට යාවත්කාලීන කිරීමක් කරන්න. ඒත් එක්කම ඔයා ලිපිය යවද්දී වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන තනතුර සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ තවත් මේ වගේම රැකියා අවස්ථාවක් අරගෙන ඉක්මනින්ම ඔයාව හමු වෙන්න. එතකන් ආයුබෝවන්.